මම ලකී කරුණාතිලක එක්සත් ආයුතා පෙරමුණේ. මම අද දින මේ ප්‍රකාශයක් නිකුත් කරන්න ඇතුලේ මාධ්‍යයට මේ සිවිල් සංවිධාන එකිනෙකා අතරේ මේ ගැටුමක් ඇති වෙලා තියෙනවා. එක එකනාගේ පෞද්ගලික දේවල් එළියට දාලා තම තමන්ගේ තියෙන මේ මේ සමාජයට මේ සිවිල් සංවිධාන එපා වෙන විදිහට වැඩකටයුතු මේ දෙතුන් දෙනෙක් අරහා මේ යම් දේවල් කරගෙන යනවා දිගින් දිගටම. මේ ක්‍රමේ වහම නැවැත්විය යුතුයි. මම වේලාසනින් මම කිව්වෙත් එක මේ සිවිල් සංවිධාන එකමුතුවක් මං හදන්න ඇදුවා. මං කතා කරලා ගෝ ඒ අවස්ථාවවලදී මේ ඔක්කොම එකමුතුවක් හදාගන්න, එකමුතුවක් හදාගන්න, එක අරමුණක් හදාගන්න, එක දැක්මක් තියෙන ඕනේ. මේ දැක්මකුත් නැහැ, අරමුණකුත් නැහැ. තම තමන්ට ඕන විදිහට තම තමන් මාධ්‍යර කතා කරනවා, එක එක ප්‍රකාශනකුත් කරනවා. මේක හොඳද නරකද ඒ වේ නැහැ. සමාජයට සමාජය දැනුවත් විය යුතු දේවල් උගක් මග ඇරෙනවා. මේ තම තමන් පෞද්ගලික දේවල් වලට පවා මේ මාධ්‍ය අවභාවිත කරන අවස්ථාවල් මම දැකලා තියෙනවා. ඒක නිසා මම කියනවා මේ දැන් දිගින් දිගටම යන සංජය මාවත්තත් මේ අශේර සම්පත් ඇතුළු තවත් පාර්ශ්ව කීපයක් සම්බන්ධ වෙලා මම දැක්කා ඊයේ පෙරේදා මේ CID එක ගාවට ගිහිල්ලා මේ චාල්ස් මේ කතා කරලා කියනවා මේ අශේර සම්පත් මේ දේශබන්දු තෙන්නකෝන්ගේ නම කිකේ එක එක තැන්වල යනවා දේශා කියලා කතා කරා වූ. එහෙම කතා කරන අතර දේශබන්දු තෙන්නකෝන්ගේ අපේ පොලිස් පුත්තුමා ඒ උතුමාට ගරු කරලා කතා කරනවා. මම නම් දන්නේ නැහැ අශේර සම්පත් එවැනි මේ දේවක් මේ දේශබන්දු තෙන්නකෝන්ට ඒ වගේ දේශා කියලාවත් මේ දේශබන්දු කියලාවත් කතා කරනවා. මම නම් දැකලා නැහැ. මොකද මමත් ඔවුත් එක්ක උගාක් දොඩට ළඟින්ම ඇසුරු කරපු නිසා. ඒ නිසා බොරු චෝදනා කරන්න එපා. ඒක නිසා මේ චාර්ස්ට මම කියනවා ඔගලංගේ පෞද්ගලික දේවල්, ඔගලංගේ ව්‍යාපාර කටයුතු, ඔගලංග ඇවිල්ලා යම් කිසි දෙයක් මේ ව්‍යාපාර කටයුතු නිසා මුදල් මූල්‍යමය යම් කිසි ගනුදෙනු නිසා ඔවුන් ඔගල ඔගල අතර යම් කිසි ප්‍රශ්න තියෙනවා. ඒවා පස්සකට දාන්න. නමුත් සිවිල් සංවිධාන එකමුතුවක් හැටියට මම කියනවා මේ වහාම මේ මේ සංජය මහවත්තත් අශේල සම්පත් ඇතුළු තව තවත් පාර්ශ්ව කීප දෙනෙක් ඉන්නවා. මේ කට්ටියම බෙදිලා එක එක දේවල් චෝදනා කරගන්නවා. මේ චෝදනා කිරීමෙන් සිදුවෙන්නේ මොකද්ද? සිවිල් සංවිධානවල තියෙන සිවිල් සංවිධානවල තියෙන මිනිසුන්ගේ තියෙන ප්‍රසාදය නැත්තර නැති වෙලා යනවා. මේ ඉදිරි දිගින් දිගටම ගියොත් ඒක නිසා මම වේලා සිනුනොත් ඔය ප්‍රශ්නේ මතුවෙලා එනකොට මම මේ පාර්ශ්වය එක්ක කතා කළා. මම මොකද්ද ඔයගලන්ට බෙදා ගන්න බැරි ප්‍රශ්නයක්ද මෙතන තියෙන්නේ? ඔයගලන් ඇවිල්ලා ඇයි ඔයගලන් එකිනෙකාට තරහාගන්නේ? ඔයගලන් එන්න අපි කැවිලා තමන්ගේ තියෙන ප්‍රශ්නේ දිගහැර ගන්න. මට මේ ප්‍රශ්නේ ඔයත් එක්ක මට සම්බන්ධ වෙලා යන්න බෑ. මමත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. මොකද ඔයගලන්ගේ දේවල් මගේ මාත් එක්ක ටැලි වෙන්නේ නැහැ ඔයගලගේ අදහස් කියලා. එහෙම නම් ඔයගලන් උනාද කරන්නේ? ඔයගල ඉස්ලාම එන්න, ඉස්ලාම සාකච්ඡාවකට එන්න. සාකච්ඡාවට බඳුන් වෙලා මේ මේ අශේල සම්පත් ඔයා අපිත් එක්ක යන්න ඕනේ. අපේ ගමන අපි යනවා. ඔයා අපිට චෝදනා කරන්නවත් අවශ්‍යතාවයක් නැහැ. අශේල සම්පත් ඔයාට චෝදනා කරන්න දා. ඔයගලන් දෙපැත්තේ ඉඳලා හරගන්න එක තේරුමක් නැහැනේ. සමාජයට හැල් වෙනවනේ. මම සිවිල් මේ ක්‍රියාකාරී කැටිට මමත් හරි කනගාටුටපත් වෙනා මේ වගේ ප්‍රාර දිගින් දිගටම යන එක. ඒක නිසා මම කියනවා ඔයගලන්ට වහාම මේ මේ දේවල් ඔක්කොම අපි මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. මේ සිවිල් සංවිධාන මමත් සමාජයේ කැටිට. ඒක නිසා ඔයගලන් මම දවසක් මම වෙන් කරගෙන මම ඔයුන්නේ ඔක්කොටම දුරකථන ගමතුම් කරලා මම දවසක් දාලා වෙන් කරලා ගෙන්නව ගන්නවා. එදාට ඔය හැමෝම පැමිණෙන්න ඕනේ. පැමිණිලා ඔයගලන්ගේ තියෙන මේ අදාස් උදාස් දෙකලා ඔයගලන්ට ගැළපෙන්නේ දේවල් දාලා වැරද්දක් තියෙනවා නම් වැරද්ද නිවැරදි කරගෙන යන්න පුළුවන් නම් නිවැරදි කරගෙන යන්න. බැරි නම් තම තමන් වෙන් වෙන්ව තමන් අරයාට මෙයාට චෝදනා නොකර තමන්ගේ ගමන අරමුණ කරලා තමන්ගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීක විදිහට වැඩ කටයුතු කරගෙන යන්න වැදගත් විදිහට. දැන් සිවිල් සංවිධාන ලොකු කාර්යභාරයක් කරන මහන්ඩුවට වැඩිය. මොකද සිවිල් සංවිධාන දැන් අපිකම කේලි රමු කරලා මේ මේ ඇමතුමා මේ නීතිමය පැත්තට ගෙනාවේ කවුද? ඔය සිවිල් සංවිධාන. එතන ඒ වගේ රජය කරන්න ඕන දේවල් සිවිල් සංවිධාන ලොකු කාර්යභාරයක් කරනවා. ඒක නිසා ඒ தත්ත්වේ නැති කරන්න එපා. ඔය දුගලන් දෙතුන් දෙනාගේ ඔය ප්‍රශ්න නිසා. ඒක නිසා මම වහාම කරුණාකර මම කියනවා ඔය පාර්ශ්ව ඔක්කොම මම දනියකෙන් කළා. ඕගලන්ට බෙදා ගන්න බැරි ප්‍රශ්නයක්, බදා ගන්න බැරි ප්‍රශ්නයක් නම් මෙතන තියෙන්නේ කියලා ඒකත් හොයලා බලලා යම් කිසි දෙයක් ඕක සමතේකට පත් කරන්න මම උත්සාහ දරනවා. ඒ උත්සාහ දරලා තමන්ගේ සිවිල් සංවිධානවල තියෙන ගෞරවය නැති කරන්න යන්න එපා. ඒ ගෞරවාන්තිව සිවිල් සංවිධාන එකමුතුවක් අදලා ඒ එකමුතු තුළින් අපි හැමෝම ගමනක් යමුයි කියලා තමයි මම ප්‍රකාශ කරන්නේ. ඔව් 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 අනිවාර්යයෙන්.
බෝම ස්තුතියි ඔය ප්‍රශ්නේ මට යොමු කරාට. මම ඔයකත් ඉදිරිගෙන මිදිසලත් මම කතා කරලා තිනවා. එක එකනා තමන්ගේ මේ ආර්ථික වාසිය තඳා යම් කිසි ඔය සිවිල් සංවිධාන අවභාවිතා කරලා තිනවා කියලා ආරංචි තිනවා. ඒක නිසා මම ඒක නිසා තමයි උගත දුරට මේ දේවල් ප්‍රශ්න වතුලා තින්නේ. ඉතින් සමහර කියන මැති ඇමතුවරුන්ගෙන් පඩි ගන්නවා කියලා. සමහර අය කියනවා මම මේ ඒක වෙනත් ක්‍රමසා විදිය වලින් යම් කිසි මේගොල්ලන් මේ සිවිල් සංවිධාන හරහා භාවිතා කරගෙන තම තමන්ගේ දේශපාලන නැත්තම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයන්ගේ අවස්ථාවන් ඉටු කරනවා කියලා දිගින් දිගටම ওই ප්‍රශ්නේ මතු වුණා. මතු වෙලා මම කතා කරලා වෙලා සෙනෙකින් දවසක් මමත් කිව්වා මේ ආර්ථික වාසි තදා තමන් තමන්ගේ තියෙන මේ ගෞරවාන්විත මේ සිවිල් මේ සංගම් වල තියෙන මේ ගෞරවත්වය නැති කරන්න එපා. ඕගලන් මේ தත්ත්වය ඕම තියන්න. මමන්ට මම කියලා දිනවා මම එලා සින්න මං කියේ තම තමන්ගේ සිවිල් කාර්යගාන එකතු වෙන්න කියන්නේ. ඇයි මම එකතු වෙන්න කියන්නේ? එකතු වෙලා සංවිධානයක් හදාගෙන ඒවෙන් අරමුදලක් හදාගෙන ඒ අරමුදල හරහා තමන්ගේ නීතිමය පැත්තකට යොමු වුණොත් එimhe ඒ අරමුදේ සල්ලි වලින් තමන්ට නීතියට යන්න පුළුවන්. නමුත් අද ඇවිල්ලා තමන්ට මොනවද සිවිල් ක්‍රියාකාරීත්වය යම් කිසි ප්‍රශ්නයක් ආවොත් උසාවි කවුද විදන් කරන්නේ? විධාන කරන කෙනෙක් නැහැ. තමන් ආය වෙලා හරි නැත්තම් කවුරු හරි වෙනත් පාර්ශ්වයකගේ සහයෝගය අරගෙන යන්න වෙනවා. එතුණ ඒක නිසා අපිට කාගෙත් පස්සෙ යන්න ඕනේ නැහැ. අපි එකමුතුව සිවිල් සංවිධාන එකමුතුවක් හරියට අදලා යම් කිසි අපි අරමුදලකුත් අදලා ඒ අරමුදල හරහා මේ සිවිල් සංවිධාන වල තියෙන අඩුපාඩුකම් සිවිල් සංවිධාන වල තියෙන ආර්ථික අපහසුතාවන් තියනවනම් ඒ වඩත් යහපතක් වෙනවා මේ අපි මේ සංවිධානය නිර්මාණය කරන කිව්වොත්. ඇත්තටම කිව්වොත් මේ මිල මුදල්ට මේ විකිනෙනවා කියන එක දිගින් දිගටම චෝදනා ගොනු වුණා. ඒක නිසා මම කියනවා මේ මින් ඉදිරියටවත් ඔය මුදලට විකිනෙන්න එපා. මොන ප්‍රශ්න තියෙනවා නම් තම තමන් කතා කරන එක අරය කියනවා බිත්තර රෝලින් ගැව්වා කියලා අරය කියනවා තවත් වෙනත් එකකින් ගැව්වා තව එකකින් කියනවා මේ සම්මන්ටින් එකෙන් මේ කම්පැනි වලින් ගැව්වා කියලා. ඒතර ඕවක්කම අපි දන්නේ නැහැ. එක එකනාගේ ප්‍රකාශ තමයි එක එකනාගේ චෝදනා තමයි යෝග. ඒකනම් සුදුසු නෑ. මොකද එහෙම ගියොත් ඒගොල්ලන් සිවිල් සංවිධාන සල්ලි වලට ගත්ත වෙනවනේ, මුදලට ගත්ත වෙනවනේ. ඒක නිසා එතකොට තමයි සිවිල් සංවිධාන වලින් කරන හරි දේ මිනිස්සු පිළිගන්නේ නැතුව යනවනේ. කොටිම ගියොත් එම CID එක අද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිවිල් ක්‍රියාකාරී නඩුවක් දැම්මොත් ඒක අර ස්විච් අරිම මේ අරිට විශ්ලේෂණය කළා ඒ දේවල් කරගෙන යනවා. මොකද ඒ විශ්වාසයක් ඒ සිවිල් සංවිධාන වල තියෙන නිසා. ඒතකොට මේ වගේ දිගින් දිගටම ගියොත් මැති ඇමතිවරුන්ට අරයාගේ පාටි වලට මේගොල්ලන්ගේ පාටි වලට ගෙන්න ගන්න ව්‍යාපාරිකයන්ගේ පාටි වලට ගියොත් මොකද වෙන්නේ? ගියොත් මොකද වෙන්නේ? එතකොට මේගොල්ලන්ගේ තියෙන සිවිල් ක්‍රියාකාරීත්වයේ තමගේ ගෞරවය කෙලින්ම කැලසිලා යනවා. ඒක නිසා මම දන්නවා සමහර අය මේ ව්‍යාපාරිකයෝ අඬ ගන්නවා අපි පාටිය අර පාටියට එන්න මේට එන්න මේ සමහර අය උතන ඉන්නවා අරක්කු ටිකක් නොබෙන සිවිල් ක්‍රියාකාරීත්වයේ ඉන්නවා බොන කට්ටියක් ඉන්නවා පාටිය වලට වහගෙන යන කට්ටියක් ඉන්නවා නොයන කට්ටියක් ඉන්නවා. මගේ පැත්තෙන් නම් මම කාටවත් කඩේ ගිල්ලත් නැහැ කාටවත් කතා කරන්නේ නැහැ. මම හරි දේ කරනවා හරි දේ සමාජයට ගත කරන්න උත්සාහ දරනවා. ඉතින් ඒකට මට උගක් දුරට මේ මාධ්‍ය මට අරියට මේව උදව් උපකාර කරලා තිනවා. ඒ ගෞරවත්වයේ මාධ්‍යර මම දෙන ගමන් මම කියනවා මේ සිවිල් සංවිධාන වලට කියන ওই චෝදනා වල ওই එක එකනාගේ පාටි වලට ගිහලා අරකු වලට නැමිලා මුල මුදල්ට නැමිලා සිවිල් මේ සමාජ මේ ක්‍රියාකාරීන්ගේ මේකේ පාවා දෙන්න එපා කියලා මම ගෞරවයෙන් මම ඉල්ලනවා. ඒකත් වෙන්නත් පුළුවන්. නමුත් සිවිල් සංවිධාන වල කෙටවීම කොටත් සිවිල් සංවිධාන යම්කිසි බුද්ධිමත්ම මේ අවස්ථාවේ කටයුතු කර යුතුයි. කේලි රම්බුක් වැල්ලව තමත් ඒගොල්ලන්ට ගණ්ඩ බැරිකම සිවිල් සංවිධාන ගණ්ඩ බැරිකමක් නැහැනේ. ඒගොල්ලෝ සුභාව තියෙන සල්ලි වලට මේගොල්ලන්ව අරගෙන යම්කිසි දෙයක් ඕක වහ ගන්නත් තිබුණා. නමුත් ඔතෙන්දි මං හිතනවා සිවිල් සංවිධාන ඕවට මැදිහත් වුන්නේ නැහැ. ඒ මේ කේලි රම්බුක් වැල්ලගෙන හරියට හිටගත්තා කියලා නියම තැන ඒ වගේ හැම දෙයකටම හරියට කෙලින් හිටගත්තොත් සිවිල් සංවිධාන වල ගෞරව රැකෙයි.
නැති වුණොත් මිල මුදල අත්‍යවශ්‍යම කියනවා නම් උගක් දුරට අද චෝදනා තියෙනවා. චෝදනා තියෙන කියලා සිවිල් සංවිධානවල එකින් හැම කෙනාම මේ මුදලට තමයි මේ මේවා වැඩ කරන්නේ කියන එක. එතකොට සමහර අය කියනවා මේ මැති ඇමතිවරුන්ගේ පඩි ගන්නවා කියලා. අපි දන්නේ නැහැ ඇත්තද නැද්ද කියලා. මාසෙට වැටුපක් දෙනවා කියලා කියනවා. මම දන්නේ නැහැ ඔය ඇත්ත නැද්ද කියලා. බටන කවුරු රුපියලක් අදින්න නැහැ අපේ අතින් වීදම් කරගෙන යන ගමන බිමන කාණයකට පෙට්‍රල් ටික ගාගෙන ඔක්කොම කරගෙන යන්නේ ස්වේච්ඡාවෙන්. මහා ජනයාගේ දැනුවත් වීම සඳහා. ඒක නිසා මේ සිවිල් සමාජයේ යම්කිසි ඔය හැලැප්පේ මොකක් වහම නවත්ව යුතුයි. ඊළඟ දේ තමයි මේ මුල මුදලට විකිනෙන්නේ නැතුව තමන්ගේ රාජ තමන්ගේ සිවිල් ක්‍රියාකාරිය හරියටම කරගෙන යන්න මේ හැමෝම එක එල්ලේ තමන් තීරණය කරගන්න ඕනේ. අවසාන වශයෙන් කියනවා මේ එකමුතුවක් මම මෙතනදී මම කතා කරලා කට්ටිය ඔක්කොම කතා කරලා මෙතන යම්කිසි මේක මාධ්‍යයක් ගෙනල්ලා ওই ප්‍රශ්නේම විසඳන්න මම උත්සාහ කරනවා. එතකොට මේ කට්ටිය ඉන්නේ නැත්තම් තම තමන්ගේ වරදි තිබුණොත් තමම ඉන්න නිවැරදිකාරයෝ ඉන්නවා. නිවැරදිකාරයෝ තමන්ගේ අරිවැරදි නිවැරදි කරගෙන මේ ගමන යන්න මේ ශක්තිය දෙන්න කියලා මම කියනවා. එන්නේ නැති අය කට්ටිය සිවිල් සංවිධානවල චෝදනා ඉදිරිපත් කරන කට චෝදනාත් එක්ක යම්කිසි උසාවියකට හරි CID හරි ප්‍රශ්නයක් මතුවුනොත් ඒ CID මේවා හවස් වෙයි. දැන් අපි කියමු දැන් අතන ඔය සිවිල් සංවිධානවල කියලා කී දෙනාද ඔක රෙජිස්ටර් වෙලා ඉන්නේ? කවුද රෙජිස්ටර් වෙලා ඉන්නේ? කවුද ඔය වගකීම ගන්නෙ? ඔක රෙජිස්ටර් නැති අයත් ඔතන ඉන්නවනේ. සිවිල් සංවිධානයේ තමන් රෙජිස්ටර් නැහැ. ලියාපදිංචියක් නැහැ. තමන්ට ඉතුනේ ගමන් ලියාපදිංචියක් අදා ගන්නවා, නමක් දා ගන්නවා, මාධ්‍යට එනවා. එහෙම බෑ. මේක තනිකර ක්‍රමසා විදිහට පොලිස් පුත්තුමාටත් මම කියනවා මේවත් යම්කිසි දෙයකට නියාමනය කළා. මේවත් හරියටම වැඩ කටයුතු කරන්න පොලිස් පුත්තුමාට ඉදපත්. සමහර අය හිතන කියනවා මේගොල්ලන්ගේ මේ සල්ලි බලන්න ඕනේ කවුද මේ සිවිල් ක්‍රියාකාරීගේ account check කරන්න ඕනේ කියලා. මට වෙලාසෙනින් කිව්වා කීප දෙනෙක් මේවා කියන්න කියලා. මම දන්නේ නැහැ සිවිල් ක්‍රියාකාරීගම වරකම් කළාද, මංකොල්ල කෑවද, මොනවද ගෙකනාගේ සල්ලි අරන් තියනවද ඒක අපිට අයිති නැහැ. ඒක ඇවිල්ලා යම්කිසි නීතිමය කටයුත්තක් ඒක. ඒක පොලිස් පුත්තුමා හරි යම්කිසි දෙයක් ඒකට වගේ යුතු නිලධාරීන් ඒකට ඉදිරිපත් වෙලා වැඩ කටයුතු කරයි. ඒක නිසා අපි නම්බුව ගෞරවය මේ සිවිල් සමාජයේ වෙසින් රටට දෙන්න යන හොඳ පණිවිඩ අරියට දෙන්න සිවිල් සංවිධානය එකමුතුව පැහැදිලි මේ සාමෙන් වැඩ කටයුතු කරන්න කියලා මම කියනවා. සිවිල් සංවිධානවල එහෙමත් තියෙනවා. සිවිල් සංවිධාන සමහර අය කියනවා දැන් මම නම් දැන් මගේ මේකට නම් මගේ මම මටත් මාධ්‍ය ආවරණය කළා තියෙනවා මේ මාධ්‍ය වෙදින් මගෙන්න රුපියලක්වත් මගෙන්න මට මේ සල්ලි ඕනේ මට මේක කරන්න ඕනේ කියලා මගෙන්න සල්ලි කවදාකවත් කවුරුත් ඉල්ලලා නැහැ. අපි කට්ටිය උනත් තේකක් බිව්වත් නැතනකේ මොනාද බිව්වත් අර යන්නකොට මම මේ මිල මුදලට කවුරුත් මගෙන් ඉල්ලලත් නැහැ. කවුරුත් මගෙන් අහලා මාධ්‍යට චෝදනා කරන එක නම් මම ඒක මේ තරේ ප්‍රතික්ෂේප කරනවා. මාධ්‍ය මුල මුදලට මේ සිවිල් සංවිධානවල ඉල්ලනවා කියනවා නම් මම ඒක මම නම් දන්නේ නැහැ. මගෙන් නම් ඒවනේ චෝදනාවක් මට ඉදිරිපත් කරන්න බෑ. මොකද එවැනි දෙයක් මට සිදුවෙලා නැහැ. මගේ හැමදේම මට මොනාද කිව්වොත් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා වැඩ කටයුතු කරනවා. ඉතින් ඒක නිසා අර කිව්වා වගේ අර මේ ලංකාව කිව්වා වගේ අර මේ සමහර පාර්ශ්ව මේකට එක්කව් වෙලා මේ සිවිල් සංවිධානවල ගස්තනයක් ඇති කරන්න යම්කිසි මේ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයෝ වේවා මැති ඇමතුණුගේ ඕ වේවා මේගොල්ලෝ යම්කිසි ගස්තනයක් ඇති කළා මේවා කඩාප කප්පල් කරන්න යම්කිසි ක්‍රමවේදයක් නියෝජනය වෙනවාද කියන එක මට කියන්න අමාරුයි. ඒ වගේ තත්ත්වයක් තියෙන්නත් පුළුවන්. ස්තුතියි. තමනා තියෙනවා නේද? මම කාටද කඩේ යන්නේ? මම යන්නේ සුපර්මාකට් එකට යනවා. නමුත් කඩවල වලට යන්නේ නැහැ. කඩවල වලට යන්න බෑ අවස්ථාවක් නැහැ. මොකද මම කාටද දේශපාලන මේ වෙකේ මම එදාම එදා තුර මේ ඉන්න ජනාධිපතිවරුත් එක්ක තොන්. ඔව්. ඒ කඩේ යන්නේද? කවුද සපෝට් එක දේශපාලනේ. දේශපාලනේ විශේෂ සපෝට් එකක් දෙනවා. දේශපාලනේ සපෝට් එකක් දෙන්න ඕනේ නම් මම නම් කියන්නේ අපිට ගෑස් එක පත්තු කර ගමන් ලිප පත්තු වෙන්නේ ස්විච් එක දාපු ගමන් කරන්ට් එක නැහැ. ඒතර පාරවල් වල මැරෙනවා මිනිස්සු අර කුද්දේ පෙට්‍රල් පෝලිම් වල සුමාන ගණන් ඉඳලා ඕවගේ දේවල් තත්ත්වයක් තිබිච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා නොබියවම ඕක බාර අරගෙන අද රටේ මේ වගේ තත්ත්වයකට පත් කළා යම්කිසි ගොඩනගාගෙන එන මොහොතේ එක එක දේවල් කරගෙන තම තමන්ගේ
වාසි ප්‍රෝජන සක රට සියට ඇටක තර උසකන ආවට වස්සේ දැකින අපි ගන්න අපිට දෙන්න බල අපි කරන්න. අර බලය නැති අර ජනතාවට වතුර විදුරක කණ්ඩ පත් ැතිලා ම තුපැල් තුන් ආදාට පැටලිටර ගමන් කියලදනවා අදිසියට කරන්න දෙයක් නෑ නොත් ගමනක් යන්න ඕන නිසා ඇති ඒවනි තත්ව ඇතිබලා ගෑසිලින්ට රපල සිදාට මන්දක් පල සිදාට ගෑසිලින්ට කරුණනොම ඇති ඒවාගේ තත්ව ඇතිල රට මේවාගේ තත්ව කල ඔයි ජනතාව යුතු පෙරමුණවත් සජිත් පේම දස ඇතුමාගේවත් ඔය මොක්ත් මේ ඔගලන්ට නොන්න ඔක්කොමට රටහදන්න දෝන රටහදන්න එකතු වෙන්ඩකුති ජනිල්කම සිංහ ඇමතුම ජනතවත්තුම අම්බෙන් සජිත්‍යත් පුළුවන් ජනතවත්තුම අම්බෙන් අන්ටරත් පුළුවන් ඇවිල්ල ඔගලන්ගේ අදා සිරිපත්කන් සජිත්ගේ අදා සිරිපත්කන් මේ ඔක්කෝමක මේ හදාසිතලා මේ වගේ අපි මේ පාලනයක් ගෙනෙමු අපට ඕන රටහදන්න අපට ඕන ජනතාවට සහනදෙන් දන්තරට යාපතක් කරන්න ඉති ඒවැනි දේකරලා එලිය ඉඳලා වටපිටා ඉඳලා ප්‍රකාශනිකුත් කර කර එක එක දේවල් අපිට බලය දෙන්න අපි කරන්න ඒ දේව වැඩක් නෑ බලය දෙන්න අපිටත් අපිට හැමදාම එක එකන හෙලෝලෝ ඉන්නත් බෑ අරගල කර කර මකට ගෝටාපේ රාජපක්ෂ ඇවිල්ලා අඩුගාන පළාත් සභාගතය මේ නගර සභාවකත් ඉටමුණද පුද්ගලෙක් ගැනල උසල තිබ්බා දැන් එවැනි තත්ත්වයක්ද දැන් ආපෝ කරන්න යන්නේ අපි අනුර කුමාර වගෙනාවගේ අනුතුම කොයිද ඉඳලා තින්නේ ඔය චන්ද්‍රිකාට පින් සිද්ධෙනවා ඇමතිකමක් දැරුවා නමුත් ඒවැත් ප්‍රගතියක් නෑ නමුත් ඇයි එයාගේ පිටිපස්සින්න කට්ටිය බලන්න කවුද ඉන්නේ කියලා රටක් ගෙනන්න පුළුවන් කට්ටිය පිටිපස්සින්න වචන පහ භාෂාව අසුරෝගන මිනිස්සුන්ගේ මුලා කරන්න පුළුවන් නමුත් අපි හොඳට ජනතාව තේරුම් ගන්න ඕනේ මේවෙන් අපිට කොහොමද මේ රට පාලනය කරන්න පුළුවන් මේ උගත්කම නෙමෙයි උගත්කම පැත්තක දාන උගත්තුන්ට රට පාලනය කරන්න බෑ රට පාලනය කරන්න පුළුවන් ඇයිල බුද්ධිමතුන්ට ඔන්න බුද්ධියක් තියෙන්න ඕනේ. ඒ බුද්ධිය හැමෝටම පිටින් නැහැ. බුද්ධිය පිටන්න හොඳ පිනකුත් තියෙන්න ඕනේ. ඒතකොට මේ 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 අපි ස්කෝලේට ගිහිල්ලා උගත් කමෙන් ඇවිල්ලා රට පාලනය කරන්න පුළුවන්ද? බෑ. ඒක නිසා මේ රට පාලනය කරන 75% විතර බුද්ධිමත්කම තියෙන්න ඕනේ. 25% උගත්කම තියෙන්න ඕනේ. ඒක නිසා මම කියනවා ඔය අනුර කුමාරලා මේ ඉන්න කට්ටිය එක්කවෙලා ධනිල් වික්‍රමසිංහත් එක්ක එක්කවෙලා මේ රට ඉදිරියට මේ රට සංවර්ධනය කළා. හොඳ යාපත් හැමෝටම සතුටින් ජීවත් වෙන වාසනාවන්ත රටක් නිර්මාණය කරන්න සද්ද ඔගල ඔක්කොමගේ දායකයේ දායකත්වය දෙන්න කියලා මං ඉල්ලනවා. අවසාන වශයෙන් මේ සිවිල් ක්‍රියාකාරීන්ට කිසිම දෙයක් වේතනයක් නැතුව කිසිම දෙයක් ලැබීමක් නැතුව මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඉතින් අතින් ඔව් ඇත්ත දැන් සිවිල් ක්‍රියාකාරීන්ට පඩියක් නැහැ. මිල මුත් ඒකෙන් මං වෙලා සිටින්ද කිව්වේ ඔය අරමුදලක් අදමු කියලා කිව්වෙත් ඒකයි. එතකොට අරමුදලක් පිටවුවාම ඒ අරමුදල යම් කිසි එකක ටැංග වලින් රජයෙන් හෝ ඒවා යම් වෙනත් සමාජම වල වෙනත් සංවිධාන වලින් පවා ආධාර උපකාර කරගෙන යම් කිසි අරමුදලක් තිබ්බාම ඒවෙන් ජීවත් වෙන්න පුළුවන්. දැන් ඔබතුමා කියනවා වගේ දැන් අවුද මේ අනුර කුමාරලා මොනවද කරන්නේ රස්සාවක් කරනවද? ඔය ජේපී කට්ටිය ඔක්කොම රස්සාවක් කරන කෙනෙක් ඉන්නවද? නැහැ. ඔක්කොම ඇවිල්ලා ඉන්නේ නිකන් ඉන්නේ. නමුත් ඒගොල්ලන් ඇවිල්ලා යම් කිසි දෙයක් පිටරට ඔලොල්ලෙන් ගන්න සල්ලි ලංකාවේ ඉන්න සල්ලි අර මේ මොන මොනාරි කරලා තමයි ඔවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලන් මේ 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 රට ගෙන යන්නේ. ඉතින් ඒ වගේ සිවිල් ක්‍රියාකාරීන්ටත් මම කියන්නේ ඕගොල්ලන් ඔක්කොමරමත් පඩියක් නැහැ. ඕගොල්ලන් රස්සාවක් කරන්නේ නැහැ. ඕගොල්ලන් රට සේවයක් කරන මිනිස්සු. ඕගොල්ලන් පාර්ලිමේන්තුවට එන්න උත්සාහ දරන්න. යම්කිසි හොඳ මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා හොඳ හඬක් නගන්න කියලා මම කියනවා. ඒ වගේම ඕගොල්ලන් මේ රටේ හොඳ මේ මේ රට හොඳ යහපත් විදිහට එනකොට ඒවට අකුල් වෙන ප්‍රතිපත්ති ගෙන යන්න යන්න එපා. එක එක්කෙනාගේ එක එක යෝජනාවත් එක්ක රටේ යහපත් අරමුණක් කරා වැඩ කටයුතු කරන්න සිවිල් සංවිධානයේත් වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තුවට ඔගලන්ගේ සිවිල් සංවිධාන වලින් යම් කිසි දෙන්න තුන් දෙනෙක් හරි ඕකට යවා ගන්න පුළුවන් නම් අපිට ගොඩාක් දුරට අපිට මේ දූෂණය වංචාව මේ හැම දෙයක්ම නැති කරගන්න යම් කිසි ඒවට හිරේ වන කණ්ඩායමක් අපිට ওই පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා මම කියනවා. ඒක ඒ හේතුව මොකද දන්නවද? රනිල් වික්‍රමසිංහ ඉන්න ඕනේ කියලා. මම රනිල් වික්‍රමසිංහගේ මේ මේ UNP ගේ සමාජිකත්වයක්වත් එකම පක්ෂයේ සමාජිකත්වයක් මට නැහැ. මම ඇවිල්ලා දැක්මක් තියනවා. එතුමා තමයි ලෝකේ දැන් එතුමා බලන්න කවුද මේ UN එකේ එතුමාව ඉල්ලනවා. එතුමා ඉල්ලනවා නෙමෙයි UN එකේ සෙක්‍රටරි. ජෙනරල් සෙක්‍රටරි ඉල්ල ඒගොල්ලන් ඉල්ලනවා ජෙනරල් සෙක්‍රටරිකම බාර ගන්න කියලා UN එකේ. ඒතකොට ඒ වගේ පුද්ගල රනිල් වික්‍රමසිංහ ඒ වගේ ඉල්ලන්න තරම් ඒ උතර කොච්චර දක්ෂද? ඒතර මේ මේ හොඳ දැන් ඉන්න අපේ කොම ඔය ඉන්න මැති ඇමතිතුරෝට අපිට කිලෝමීටර් 3-4ක් හොඳ දැක්මක් තියෙන පුද්ගලෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. එතකොට ඌ තමයි ලෝකේ ඉන්න හොඳම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් මේ භාෂාව කතා කරන්න පුළුවන් පුද්ගලෙක්. මම දැක්කව ඇමරිකාවේ මේ 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 විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒ ඉන්න ආචාර්යවරියක් ආනවා
රනිල් වික්‍රමසිංහගෙන් අහනවා ඔබතුමා කොහොමද මෙච්චර ඉංග්‍රීසි ඉගෙන ගන්නේ මේ භාෂාව කොහොමද දන්නේ කියලා. මොකද අපි දැන් සිංහල වුණාට අපි සිංහල 100%ක් දන්නේ නැහැනේ. අපිත් ඔය කතා කරන බාව මොන මොනාරි කතා කරලා කතා කරනවා වගේ සුද්ධොත් ඒ වගේ තමයි. නමුත් දුග ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ඉහළින්ම දන්න පුද්ගලයෙක් තමයි රට ඇතුළේ ඉන්නේ. මේ කවුද මේ රනිල් වික්‍රමසිංහත් ඒ වගේම තමයි තව පුද්ගලෙක් ඉන්නවා මේ එල් මොකද අර දෙමළ ද්‍රවිඩ සංවිධානයේ පුද්ගලෙක් ඉන්නවා කවුද මේ සුමන්ද්‍රියන්. සුමන්ද්‍රියන්ට හොඳට ව්‍යවස්ථාව ගැන හොඳට අවබෝධයක් තියෙන කෙනෙක්. ওই දෙන්නට තමයි ව්‍යවස්ථාව වුණත් රටේ තියෙන තේරුම් ගන්න පුළුවන් දැනුවත් තියෙන පුද්ගලෝ දෙනෙක් ඉන්න රනිල් වික්‍රමසිංහ සහ සුමන්ද්‍රියන්. ඒක නිසා මම තවත් යෝජනාවක් මම කරන්න කැමතියි. අවුරුදු 72ක් 76ක් අතක් විතර ආවි සිංහල පාලනයක් තිබ්බේ. සිංහල බෞද්ධයි කියලා පාලනය ගාව මේ මොඩියෝ ඔක්කොම මේ මිනිස්සුම මොඩියෝ කරගෙන ආපු කට්ටියක් ඉන්නේ. දැන් මම ඔයාලට කියන්නේ කවුද මේ මාධ්‍යතුමා මල්ලි මේ ඇමරිකාවේ මේ බැරක් ඔබාමා රටට බලයට ගේනකොට බැරක් ඔබාමා කළු ජාතියේ. බැරක් ඔබාමා කෙන්යාවේ යම් කිසි මේවා තියෙන කළු ජාතියේ. ඔහු ඇමරිකාවේ ඡන්දෙ ඉල්ලනකොට ඇමරිකාවේ 72%ක් ඉන්නේ සුදු ජාතිකයෝ. සුදු ජාතිකයෝ 72%ක් ඉන්න 12%ක්වත් නැත්නම් 14%ක් තමයි ඉතියේ මේ කළු ජාතිකයෝ. එතකොට මේ සුදු ජාතිකයෝ ඇයි ඡන්දෙ දුන්නේ මේ කළු එක්කන? අම්මෝ කළු ජාතිකාවත් එම්ම අපි ඉවරයි, අපි පාගල දායි, අපි කළු මේ සුද්දට ගහලෙලවයි මොන මොනාරි කරන කියලා ඒගොල්ලන්ගේ ඒ චේතනාවක් ඒගොල්ලන් තියෙන තිබුණා. නමුත් ඒගොල්ලෝ ඒ චේතනාව ගත්ත නැහැ. ඒගොල්ලන් හොඳ සුභවාදී විදියට තීරණයක් ගත්ත හරියට බැරක් ඔබාමා තමයි මේක රට පාලනය කරන සුදුසුක කෙනෙක් හරියට තීරණ ගත්තා. තීරණ ගන්න එතුමා එයාගේ අවුරුදු කාල සීමාව තුළ කොච්චර ඇමරිකාවට සේවයක් කරපු පුද්ගලයෙක්ද? අද ඒගොල්ලන් යන්නේ කොහෙද? එයාගේ දුව වැඩ කරන සුපර්මාකට් එකද? බැරක් ඔබාමා යනවා පහින් ගිල්ල කොහේ හරි ඔය පෙට්ටි කඩවල වගේ තියෙන ඇමරිකාවේ තියෙන කඩවල ගත්ත ඒකක් බීලා කරලා යනවා. අපේ මිනිස්සුන්ට ඔහොම යන්න පුළුවන්ද? යන්න බැරි අය තමන් දූෂණය වංචා බොරු හොරකම අරමය කරපු නිසා පාර බෑලේ යන්න බෑ. ඒ මිනිස්සුන්ට පාර බෑලේ යන්න පුළුවන් අය තනියම. ඒ මිනිස්සු වැරදි කරලා නැති නිසා. ඒක නිසා මම කියනවා අද දෙමළ ජාතික සන්ධානයේ වුණත් කවුරු හරි කමන්නේ දෙමළ නායකත්වයක් කරනට මම කැමතියි. මොකද මේ එන්න ඕන අපේ මිනිස්සු එහෙම නායකත්වයක් ආවම ඔය කම්මම්පිල වීරවංශලා මේ එක එක්කෙනා මේ ජාතික මමත්වයේ මෙයා කරලා අන්න දෙමළා එනවන්න අපිට කෙලින් දෙනවා අරවම කියලා ඔබ ගාලා මිනිස්සු ඔළුව නායක කරනවා. එහෙම හිතන්න එපා. මේ දෙමළ මිනිස්සු කෝටි 25ක් විතර ඉන්නවා මං හිතන්නේ මේ ලෝකෙ වටේම. මේ කෝටි 25න් කෝටි 10ක් 15ක් අයින් කරාත් ඊළඟ කෝටි 15ම මේ දෙමළ පුද්ගලයෝ වෙනුවෙන් මේ තමන් හැමදේම කරන්න සූදානම්. තමන්ගේ මේ රටේ ණය ටිකක් හරි බේරලා යම් කිසි දෙයක් ස්ථාවරව ගෙනියන්න පුළුවන්. අපි මේ දෙමළ මිනිස්සුන් හරි බිල්ලක් මවන්න යන්න ඕනේ නැහැ. දැන් LTT යුගයේ ඉවරයි. LTT ගෙනාවෙත් එක එක අපේ සිංහල මිනිස්සුනේ LTT කියන පාර්ශවය ගෙනාවෙත්. එතකොට මේ සිංහල සංවිධානයනේ. එතකොට ඒවත් ඉතින් ඕවා ඉතිහාසෙ ගොඩක් දුර තියෙන ඒවත්. ඉතින් ඒක නිසා දැන් එහෙම ඕනේ නැහැ. අපි මතකද නමුත් දෙමළ සංධාන දෙමළ නායකෙක් මේ රටට පත් වෙනවා නම් මං හිතනවා රට යහපත් වේ. දෙමළ මිනිස්සු බලන්න රාජ්‍ය ආයතන වල මේ මේ සභාපතිවරු මේ විධායක නිලධාරි බලන්න ඒ මිනිස්සු ඔරු නෙමෙයිනේ. ඒ මිනිස්සුන්ගේ රජයට රැකියාව කරන ඒ මිනිස්සු හරි මේක ස්වේච්ඡාවෙන්. ඒක නිසා මම කියනවා මේ දෙමළ නායකයෙකුත් වඩාත් වැදගත් වෙනවා රටට. අපි මේ මමත් සිංහලෙක් වුණාට මම කියන්නේ රටේ මේ වැදගත් සංදි ස්ථානකට යන්න ඕන නම් මේ මිනිස්සුත් සම්බන්ධ කරගන්න ඕන කියලා. ගියා පෙන්වන්නේ කඩේ නෙමෙයි ගියේ. කඩේ නෙමෙයිනේ. ඒ කඩේ නෙමෙයි ඒක ඇවිල්ලා දැක්ම කෙනෙක්ගේ දැක්ම. මම දැන් තවත් පාර්සල් වල දැක්ම දකින්නවනේ. ජනතා විතුනේ දැක්ම දකින්නවා. සජිත්ගේ දැක්ම දන්නවා. ඒකේ දැක්මල් දකින්නවනේ. කඩේ නෙමෙයිනේ ඒක. ඒකයි රටේ මේ යහපතක් වෙන වෙලද කඩේ යහමක් නෙමෙයිනේ. හරි දේ කතා කරන දේ විජය කුමාරතුංග කියලා තිනවා ඇත්ත ප්‍රකාශ කිරීම අපහාස කිරීමක් නෙමෙයි කියලා. විජය කුමාරතුංගගේ කතා මම විජයදත් එක්ක ඒ කාලේ හිටපු නිසා මම දන්නවා. ඉතින් ඒ වගේ ඇත්ත ප්‍රකාශ කරන්න බය වුණා. කඩේ යහමක්වත් කිසි දෙයක් නෙමෙයි. ඇත්ත ප්‍රකාශ කිරීම අපහාස කිරීමකුත් නොවේ. ස්තුතියි.